नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु अनंत अप्रमाण कालयक पुरुदु करनद की करुकाम इहतमानीकाम एति एहि केलवरट पेमिनियावु मागे भाग्यवत् बुदु पियाणन् वहन्सेट नमस्कार करमी। नमस्कार वेवा अति उत्तमनीय 550 जातक पुत्तहंसेगे महा मित्तविंद जातक देशनाव अते कम्म रमणकं सदा मत्तंच दुबकं स्वासी पाषाण मासिनो यस्मा जीवन मोक्खसीति। පලිංගු පහයද රිදී පහයද මණික් පහයද ඉක්ම වූ තෙපි පාපක්ෂේ වෙනතෙක් ජීවත් වන්නාහු යම් උර චක්‍රයකින් නොමිදෙන්නාහුද එබඳු පාෂාණ උර චක්‍රයකින් මඬනාලත් දාහුය। මෙහි වචනාර්ථ කුමක්ද? රමණකම් කියන්නේ ඒ කාලයේ පලිංගුවට නමක්। පලිංගු පාසාදයේද ඉක්ම වූ බව මෙයින් ප්‍රකාශ වෙනවා। සදාමත්තං චාති රිදී වලට කියන නමක්। රිදී පහයත් ඉක්ම වූ බව මෙයින් කියවෙනවා। ඊළඟට දුබකන්ති මැණික් වලට කියන නමක්। ඉතින් මේ මැණික් වලින් නිම වූ ප්‍රාසාදයට ඉක්ම වූ බව මෙයින් ප්‍රකාශ වෙනවා। ස්වාසේති ඉතින් ඒ විදිහට ඒක ඉක්ම වූ ඔබ පාසාන වාසිනෝ යස්මා ජීවන්න මොක්කසේති කියන ඒ පදවලින් විස්තර වන්නේ අධික තණ්හාවෙන් ඒ විදිහට වැඩි සපක් ලබා ගැනීමෙන් ඒ මාලිගා ඉක්මවලා පැමිණිච්ච ඔබ උර චක්‍රමාලයේ දාගෙන තමන්ගේ පව් ගෙවන තෙක් දුක් විඳින්නට ඔබට සිද්ධ වෙනවා। මෙන්න මේ තේරුම තමයි මෙයින් ගන්නට පුළුවන් වන්නේ। කීකරු වන්නට ඕනේ අති උත්තම ශ්‍රී සද්ධර්මයට සැබෑම කීකරුව මේ ආකාරයෙන් ධර්ම ශ්‍රවණේ කරන්නට තරම් වාසනාවන්තු වාසනාවන්ත පින්වත්නි අපි දැන් සූදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 72 මිත්තවින්ද ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට। පින්වත්නි මේ ජාතක දේශනාව චුල්ල මිත්තවින්ද ජාතක දේශනාව। ඉතින් මේ සඳහන් වෙනවා මේ හැමදින්ම වගේ මහා මිත්තවින්ද ජාතකයට සමාන නිසා වැඩි විස්තරයක් මෙහි දක්වන්නේ නැහැ කියලා। ගාථා පමණක් වෙනස් නිසා ගාථා පමණක් දක්වා සිටිනවා। පින්වතුනි මේ කතාව කාශ්‍යප බුද්ධ ශාසනයේ සිද්ධ වෙච්ච දෙයක්। ඉතින් දසවන නිපාතේ මහා මිත්තවින්ද ජාතක දේශනාවෙන් මේ ගැන දැනගන්නට පුළුවන්। පින්වතුනි ඒ දක්වා තිබෙන ගාථාව සහ එහි අර්ථයන් තමයි දැන් අපි මුලින්ම දැනගත්තේ। ඉතින් දක්වනවා මේ විදිහට ඒ මිත්තවින්දක කියන අනුවන පුරුෂයාට නුවණැත්තන්ගේ අවවාද නැතකු ඒ අනුවන පුරුෂයාට ඔය ආකාරයෙන් අවවාද කරලා එදා දේවතාවෙක් වෙලා උපත ලබා සිටිය අපේ බෝධිසත්වයන් වහන්සේ තෙමන්ගේ දේවස්ථානයටම ආපහු වැඩම කරනවා। ඉතින් අර මිත්තවින්දක පුරුෂයාත් කම්මෝ පරිද්දෙන් ඒ ආකාරයෙන් දුක් ඉඳලා මිය පරලෝ යනවා। ඉතින් එදා ඒ මිත්තවින්දක වෙලා ඉපදුනේ දැන් මේ නොකීකරු භික්ෂුන් වහන්සේ, එහෙම නැත්නම් මේ අකීකරු දඩබ්බර භික්ෂුන් වහන්සේ කියලා මේ ජාතක දේශනාව දේශනා කරන්න හේතු අකීකරු භික්ෂුව දක්වමින් බුදුපියාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිමා කරනවා।